ඒ ඕගොල්ලෝ දැක්කේ ඩනේඩින් වල තියෙන පොලිටෙක්නික් එක. ඒ කියන්නේ ඔටාගෝ පොලිටෙක්නික් එක. ඉතින් ඔටාගෝ පොලිටෙක්නික් එක කියන්නේ ඩනේඩින් වල විතරක් නෙමෙයි මුළු නිව්සීලන්ත වලම තියෙන ලොකුම පොලිටෙක්නික් එක. ඉතින් ආවේ ඔටාගෝ පොලිටෙක්නික් එක බලන්න. මෙතන මම දන්න තරමින් ඔටාගෝ පොලිටෙක්නික් එකේ පිටිපස්සනේ. ඉතින් මේ පොඩි කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා පාරේ. මම ඒක නිසා මෙතෙන්ට ආවේ. ඉතින් මේ ඕගලන්ට පිටිපස්සෙන් පේන විශාල ගොඩනැගිල්ල තමයි මේ ඔටාගෝ පොලිටෙක්නික් එකට ඇති. එක ගොඩනැගිල්ලක් ඒ වගේම මම මේ ඉන්නේ ඔටාගෝ පොලිටෙක්නික් පරිශ්‍රයේ අතරම. ඉතින් මේකේ බිල්ඩින්ග්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මම දන්න තරමින් ස්ටුඩන්ට්ස්ලා 9000කට ආසන්න ප්‍රමාණයක් ඔටාගෝ පොලිටෙක්නික් එකේ අධ්‍යාපනය ලබනවා. ඉතින් ඔටාගෝ පොලිටෙක්නික් එක කලින් කිව්වාගේ ඩනේඩින් වල තියෙන, ඒ වගේම තියෙන නිව්සීලන්ත වල තියෙන විශාලම පොලිටෙක්නික් එක. ඉතින් මේ ඕගලන්ට මෙතන මගේ පැත්තෙන් පේනවා ඇති ලයිට් දාලා එහෙම තියෙනවා. හරි ලස්සන හොටෙල් එකක් වගේ ඇත්තටම පේන්නේ. ද හබ් කියලා තිබුණේ සමහරට මේ ළමයි එකතු වෙන තැනක් වෙන්නේ නැති ලයිබ්‍රියක් වගේ ඩිස්කෂන්ස් වලට එකතු වෙන තැනක් වෙන්නේ නැති. මගේ මේ ඉස්සරහෙන් මට දැන් පේන්න තියෙන මේ කැෆේ එක ඒ පැත්තත් එක්ක මම දැක්ක ස්ටුඩන්ට් ඇකමඩේෂන් එහෙම මම දන්න තරමින් අලුතෙන් ඉදිවුන ස්ටුඩන්ට් ඇකමඩේෂන් ටික අපි පොලිටෙක්නික් එකේ ඇතුළට ගිහිල්ලා බලමු. ඔටාගෝ පොලිටෙක්නික් කියන මේ පොලිටෙක්නික් එක නවසීලන්තයේ 12 වෙනි තැන වගේ තමයි රෑන්කින් වල ඉන්නේ. මේකට හේතුව තමයි තින් යුනිවර්සිටි 6-7ක් තියෙනවා. මේ යුනිවර්සිටි ටික රෑන්කින් වල හැමතිස්සෙම උඩ ඉන්නවා. ඒ වගේම යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි කීපයක් තියෙනවා. මේ ටික තියෙනවා. ඉතින් පොලිටෙක්නික්ස් පටන් ගන්නෙම ටිකක් අඩු රෑන්කින් ටිකකින්. ඉතින් 12 වෙනි තැනට තියෙනවා මේක වෙබෝමැට්‍රික්ස් රෑන්කින් එක මම කියන්නේ. ඒ වගේම වර්ල්ඩ් රෑන්කින් ගත්තොත් 4000 ගානක වගේ තමයි ඔටාගෝ පොලිටෙක්නික් එක තියෙන්නේ. ඉතින් ගොඩාක්ම ලොකු තැනක නෙමෙයි ලෝකෙ අතින් ගත්තොත් සහ නවසීලන්තය අතින් ගත්තත් යුනිවර්සිටිකට අනිවාර්යෙන් පල්ලෙහැන් තියෙන්නේ. ඉතින් මේ ඕගලන්ට ඉස්සරහා තැඹිලි පාටින් පේන්නේ මේ විලේජ් එක. කියන්නේ ස්ටුඩන්ට් ඇකමඩේෂන් විලේජ් එක. මේක අලුතෙන් ඉදි වුණ ස්ටුඩන්ට් ඇකමඩේෂන් විලේජ් එකක්. ඒ වගේම මම ආටිකල් එක කියවපු විදිහට මේක බෙඩ්ස් 200 ගාණක් වගේ මට මතක විදිහට තියෙන ලොකු ඇකමඩේෂන් යුනිට් එකක්. ඉතින් මේ පාරෙන් එහා පැත්තේ මේ ගොල්ෆ් ස්ටේඩියම් එකක් වගේ පේනවා. මේකත් මං හිතන විදිහට SIT සමාවෙන්න මේ ඔටාගෝ පොලිටෙක්නික් එකට අයිති. මොකද මෙතන ගහලා තිබුණා ටේපු කෙංගා කියලා. ඉතින් මේ මේක ගැනත් මම වචනයක් කියන්නම්. මේ පොලිටෙක්නික්ස්, ඒ කියන්නේ නිව්සීලන්ඩ් වල තියෙන පොලිටෙක්නික්ස් ඔක්කොම එකතු වෙලා, ඒ කියන්නේ මේ ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජිස්, මේ ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි කියන නමින් ඉවර වෙන පොලිටෙක්නික්ස් ටික ඔක්කොම එකතු වෙලා තනි ඇසෝසියේෂන් එකක් වගේ දෙයක් පටන් ගත්තා මේ ටේපු කෙංගා කියන එක. ඉතින් දැන් මේ නමින් තමයි SIT පවා මේ නමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් SIT එකෙන් කියනවා නම් SIT එකේ මේ සීරෝ ෆීස් ස්කීම් එක නැති වෙයි කියලා බලාගෙන හිටිය අපි, නැති වෙයිද කියලා බලාගෙන හිටිය. නමුත් එහෙම වුණේ නැහැ වාසනාවකට. ඒක රෙසිඩන්ස්ලාට තියෙන ස්කීම් එකක්. ඉතින් මගේ SIT වීඩියෝ එකේ ඔයගලන්ට බලන්න පුළුවන් මොකද්ද මේ SIT එක කියන්නේ සහ SIT එකේ තියෙන self සමහර සීරෝ ෆීස් ස්කීම් එක ගැනත් මම විස්තරයක් කියනවා. මේ පේන්න තියෙන කැෆේ එක, කැෆේ එක නම් එවලේ වහලා තිබුණේ මේ මෙච්චර එළිය තිබුණාට මේ උදේ මේ රෑ 8ට විතර ආපු ගමනක්. ඉතින් අර පාරෙන් එහා පැත්තේ ඕගලන්ට පෙවුණ මේ තැඹිලි පාට ලොකු ඇකමඩේෂන් විලේජ් එක ගාවට මේ පැත්තෙන් ආවා. ඉතින් මේකේ ෆීස් වේරි වෙනවා. තමන් කේටර්ඩ් ඔප්ෂන් වලට යනවද, සෙල්ෆ් කේටර්ඩ් ඔප්ෂන් වලට යනවද, එහෙමත් නැත්නම් ඉන්නේ රූම් එකකද, ස්ටුඩියෝ යුනිට් එකකද, වන් බෙඩ්රූම් යුනිට් එකකද, මේ දේවල් අනුව සෑහෙන්න වේරි වෙනවා. ඉතින් කේටර්ඩ් ඔප්ෂන්ස් නම් මම දැක්කේ $400 වගේ උඩ තමයි සතියට. ඉතින් කේටර්ඩ් නෙමෙයි නම් තමන් උයා ගන්නවා නම් ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින්
ගිහිල්ල බලමු තවත් ඉස්සරහට. මම බලාපොරොත්තු වෙනවා අර මං කලින් මේගොල්ලන්ගේ මේකේ මේන් ප්‍රෙමිසස් එකේ පිටිපස්සෙන්නේ ගිය අර හබ් එක පැත්තට. ඉතින් ෆෝර්ත් ස්ට්‍රීට් එකේ, ඒ කියන්නේ මේ මෙතනයි, මෙතන මේ මේ ප්‍රෙමිසස් එකට කියන්නේ ෆෝර්ත් ස්ට්‍රීට් ප්‍රෙමිසස් එක කියලා. ඒකට හේතුව අර ඉස්සරහ මම පෙන්නපු ලොකු ගොඩනැගිල්ල, ඔයගලන් දැන් ඔය පේන ගොඩනැගිල්ල ෆෝර්ත් ස්ට්‍රීට් එකට තමයි ඇත්තනම් ෆේස් කරලා තියෙන්නේ. ඉතින් මට මේ ෆෝර්ත් ස්ට්‍රීට් එකට යාගන්න අවශ්‍යතාව තිබුණත් මේ කන්ස්ට්‍රක්ෂන් වැඩක් නිසා මෙතනින් වමට හැරිලා යන්න විදිහක් නැහැ. අපි බලමු එතෙන්ට යන්නේ. එතන තමයි ඇත්තරම මේ ඔටාගෝ පොලිටෙක්නික් එකේ ඉස්සරහා. ඔන්න මම දැන් ආව ෆෝර්ත් ස්ට්‍රීට් එක ගාවට. ඉතින් ෆෝර්ත් ස්ට්‍රීට් එකේ මේන් රිසෙප්ෂන් ඒරියා එක ගාවට යන්න කලින් මම දැක්ක මේ මෙකෑනිකල් ඩිපාර්ට්මන්ට් එක. ඉතින් මේක ඉංජිනියරින් ෆැකල්ටි එකේ තියෙන ඩිපාර්ට්මන්ට් එකක් වෙන්නේ නැති ඔටාගෝ පොලිටෙක්නික් එකේ ඉන්නවනම් මාව නිවැරදි කරන්න, මේ කිසිම බිල්ඩින් එකක් ඇතුළට යාගන්න විදිහක් නැහැ. මොකද මේ ගොඩක් රෑ වෙලා ඇවිල්ලා තියෙන රෑටට විතර. මම දැක්ක විදිහට ඒක අර ඒ කියන්නේ පොලිටෙක්නික් එකේ ස්ටුඩන්ට්ස්ලාට පුළුවන් ඇති ඒගොල්ලන්ගේ ස්ටුඩන්ට් ID කාඩ් එක ස්වයිප් කරලා මේක ඇතුළට යන්න පුළුවන් ඇති රෑ වුණත් මේ මේන් බිල්ඩින් එක ඇතුළට. ඉතින් මම නිකන් පාරෙන් යන්නයි හැදුවේ. ඉතින් මෙන්න මේ ඕගලන්ට පේන්නේ මම අර වීඩියෝ එක පටන් ගද්දි පෙන්නපු බිල්ඩින් එකේ ඉස්සරහා. ඉතින් මේක තමයි මේ ෆෝර්ත් ස්ට්‍රීට් කැම්පස් එක, නැත්තම් ඔටාගෝ පොලිටෙක්නික් එකේ තියෙන මේ ෆෝර්ත් ස්ට්‍රීට් ප්‍රෙමිසස් එක. මං හිතන්නේ මේන්ම ප්‍රෙමිසස් එක. ඉතින් මේ පාකින් වල නම් ස්ටුඩන්ට්ස්ලට පාක් කරන්න බැහැ, මොකද විසිටර් පාකින් කියලා තිබුණේ. ඒ වගේම මේ පාර අයිනේ තියෙන පාකින් මට මතක විදිහට 120 පාකින්. ඒ කියන්නේ විනාඩි 120යි පැය දෙකයි පාක් කරන්න පුළුවන්. පැය දෙකට වඩා පාක් කරොත් ඔයගලන්ට ෆයින් එකක් හෝ ටෝ කරනවා තැන අනුව. ඉතින් ඒක නිසා ස්ටුඩන්ට්ස්ලට නම් මං හිතන්නේ එච්චර සුදුසු පාකින් ඔප්ෂන් නැහැ කියලා. මේක ඉතින් මේ ලස්සනට ඔටාගෝ පොලිටෙක්නික් කියලා ගහලා තියෙනවා. ඇත්තරම මම දැකලා තියෙන පොලිටෙක්නික් වලින් ගොඩක් නවීන බිල්ඩින් එකක් මේක. ඔටාගෝ යුනිවර්සිටි එකටත් වඩා සෑහෙන්න මොඩර්න් බිල්ඩින් එකක්. ඒකට හේතුව ඉතින් ඔටාගෝ යුනිවර්සිටි එක සෑහෙන පරණ යුනිවර්සිටි එකක් සහ අර ඕල්ඩ් ඉංග්ලිෂ් ලෙගසි එක තමයි ඔටාගෝ යුනිවර්සිටි එකේ තියෙන. ඉතින් ඔටාගෝ පොලිටෙක්නික් එක ඊට වඩා අලුත් පොලිටෙක්නික් එක, ඊට වඩා අලුත් අධ්‍යාපන ආයතනයක්. ඉතින් මේ ඕගලන්ට පේන්නේ මේ පාර ෆෝර්ත් ස්ට්‍රීට් එක. මේ ෆෝර්ත් ස්ට්‍රීට් එකේ මේ පැත්තේ කොනේ ඕගලන්ට පේනවා මේ තැඹිලි පාට කෝන් තියලා තියෙනවා. මේ මේ පාර කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා, ඒක නිසා මේ පැත්තෙන් එන්න විදිහක් නැහැ. ඒ වගේම කියන්න ඕනේ දේ තමයි ඔටාගෝ විශ්වවිද්‍යාලය සහ ඔටාගෝ පොලිටෙක්නික් එක ළඟමයි තියෙන්නේ. ඉතින් මේවා මේ දෙකම පාරේ ඇවිදන් යන දුරින් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ළඟටම ආවා. මේක තමයි ඔටාගෝ පොලිටෙක්නික් එක. ඉතින් ඔටාගෝ පොලිටෙක්නික් එක ගැන මේක ඉස්සරහා වාඩි වෙලා කතන්දරයක් කියන්න හිතුණා. ඉතින් ඔටාගෝ යුනිවර්සිටි, ඒතරම නිව්සීලන්ඩ් වල තියෙන යුනිවර්සිටි ලෙවල් එක, ඊට පස්සේ තියෙනවා යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි ලෙවල් එක. ඉතින් ඊට පස්සේ මෙයාගේ පොලිටෙක්නික්ස් වලට ඕගලන්ට එන්න පුළුවන්. ඉතින් ඩනේඩින් පැත්ත ගැන කියනවා නම් ඩනේඩින් කියන්නේ නිව්සීලන්ඩ් වල සවුත් අයිලන්ඩ් එකේ ටිකක් පල්ලෙහාට වෙන්න, ඉන්වකාගිල් තරම්ම නෙමෙයි, ටිකක් පල්ලෙහාට වෙන්න තියෙන ලස්සන නගරයක්. ඉතින් ගොඩක් ඩ්‍රයිව් කරද්දිම මට සෑහෙන වෙනස්කම් තේරුණා ඉන්වකාගිල් එක්ක බලද්දි. කඳු පල්ලම් විතරමයි ඇත්තම තියෙන්නේ. ඒ වගේම හරි ලස්සන බීච් තියෙන නගරයක්. ඉතින් ඩනේඩින් වල ඕගොල්ලන්ට ආවොත්, ඒ කියන්නේ ඔටාගෝ පොලිටෙක්නික් එකට ආවොත්, ඔටාගෝ යුනිවර්සිටි එකට ආවොත් ඕගොල්ලන්ට පාර්ට් ටයිම් ජොබ් එකක් නම් මුලින් බලන්නේ මෙහි ඌබේට්ස් තියෙනවා. ඒ වගේම රෙස්ටොරන්ට්ස් වගේම වෙන වෙන කඩ විශාල ප්‍රමාණයක් මම මේ සිටි එක දකිනවා. මම නිතර යන එන සිටි එකක් තමයි ඩනේඩින් කියන්නේ. ඉතින් මේ පොලිටෙක්නික් කලින් කිව්වත් වගේ
මගේ මතකෙ නිවැරදි නම් මම කලින් කියවපු විදිහට 1960 ගණන් වල තමයි මේකේ මේ ඒ කියන්නේ මේකට මේ ඔටාගෝ පොලිටෙක්නික් කියන ස්ටේටස් එක දීලා තියෙන්නේ. ඊට කලින් වෙන වෙන නම් වලින් හඳුන්වලා තියෙන නමුත් අවුරුදු 100 ගණනකට විතර කලින් පිහිටවපු පොලිටෙක්නික් එකක් මේක. ඉතින් ඔටාගෝ පොලිටෙක්නික් එක ගැන තවත් ඕගලන්ට විස්තර දැනගන්න ඕන නම් මම දන්න දෙයක් කියනවා. මට ඕගොල්ලෝ කමෙන්ට් එකක් දැම්මොත් මට ඒකට උත්තර දෙන්න පුළුවන් නිවාඩු පාඩු වෙලාවක. ඉතින් මේ පිටිපස්සෙන් පේන ඔටාගෝ පොලිටෙක්නික් එකට ඕගොල්ලොත් එන්න කැමති නම්, ඒ කියන්නේ ඕගොල්ලන්ට ආසාවක් තියෙනවා නම් නිව්සීලන්ඩ් වල ස්ටඩි කරන්න. ඉතින් පොලිටෙක්නික්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා මෙහි. ඔටාගෝ එක විතරක් නෙමෙයි, SIT තියෙනවා මං ඉන්න පැත්තෙම තියෙන එක, ඊට පස්සේ මේක, ඊට පස්සේ ක්‍රයිස්ට් චර්ච් වල තියෙනවා අරා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි එක. ඉතින් මේ වගේ පොලිටෙක්නික්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මං සවුත් අයිලන්ඩ් එකේ තියෙනවා, මේ වගේම නෝත් අයිලන්ඩ් එකේ තියෙනවා, ඔක්ලන්ඩ් වලත් විශාල ප්‍රමාණයක්, පෝට් ඇල්බර්ට් වල තියෙන යුනිටෙක්, ඒ වගේම MIT, ඒ වගේ විශාල ප්‍රමාණයක් පොලිටෙක්නික්ස් තියෙන. ඉතින් මේ පොලිටෙක්නික් කන්සෙප්ට් එක ගොඩක්ම ෆේමස් අනිත් රටවල් වලට වඩා නිව්සීලන්ඩ් වල. මේ මොකද පොලිටෙක්නික් එකට ඔගොල්ලෝ ආවත් ගොඩක් වෙලාවට යුනිවර්සිටි එකකට සමාන රෙකග්නිෂන්, ඒ කියන්නේ යුනිවර්සිටි ඩිග්‍රීකට සමාන රෙකග්නිෂන් එකක් හම්බෙනවා, සහ ඔබල යුනිවර්සිටි එකක ඔගලගේ වීසා බෙනිෆිට් ගත්තත් යුනිවර්සිටි එකකට සාපේක්ෂව ඒ ප්‍රමාණයම වීසා බෙනිෆිට් එක ඔගලන්ට හම්බ වෙනවා. ඉතින් ඩනේඩින් පොඩ්ඩක් විතර සීතල තැනක්, ඒ වගේම සාමාන්‍යයෙන් ඉන්න කාගිල් වලට වඩා ටිකක් ස්නෝ කරනවා කියලා මට ආරංචි වුණා. ඉතින් මගේ ඔෆිස් එකේ වැඩකට ඩනේඩින් ආපු ගමන්, අපේ ක්ලයන්ට්ස් කීප දෙනෙක් හම්බෙන් ඩනේඩින් ආපු ගමන් මට හිතුණා මේ පොඩි විස්තරේ ඔටාගෝ පොලිටෙක්නික් එක ගැන ඔයාලට කියන්න. ඉතින් මේ පිටිපස්සෙන් පේන පාර තමයි 4th street එක. මේ පාරේ තමයි මම කලින් ඇවිදන් ගිහලා ඔයාලට ඔටාගෝ පොලිටෙක්නික් එක පෙන්නුවේ. ඉතින් මේක තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන විස්තරේ. ඩනේඩින් වගේම ඔටාගෝ යුනිවර්සිටි එක ගැන ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් වුණා නම් මම කලින් කරපු ගොඩක් කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා ඔටාගෝ යුනිවර්සිටි එක ගැන. ඉතින් ඒකත් ඔයගලන්ට මගේ වීඩියෝ ලිස්ට් එකේ බලන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. මේ වගේ රසවත් වීඩියෝස් ඉස්සරහට ගේන්නම්, දිගටම රැඳිලා ඉන්න channel එකත් එක්ක. බොහොම ස්තුතියි. Thank you.